අයිබෝන් ටික කාලයකට පස්සේ අද 2022 නොවැම්බර් 1 වෙනිදා කාලයකට පස්සේ අපිට හිතුණා ඔයාලට වීඩියෝ එකක් කරන්න. ඒකට හේතුව තියෙන්නේ අත්‍යවශ්‍යම වැදගත් කාරණා කීපයක් තියෙනවා කියන්න. බොහෝ දෙනෙක් දැන් ශ්‍රී ලංකාවට හැරලා විදේශගත වෙන්න උත්සාහ කරනවා. ඒක ඔබගේ කැමැත්ත. ඒක හරි වැරද්ද ඒක එක එකනාගේ අදහස් අනුව තීරණය වෙනවා. හැබැයි ඔබ විදේශගත වෙනවා නම් ඔබ නිවැරදි ආකාරයට හරි දෙයට විදේශගත වෙන්න. අපිට විදේශගත වෙන්න පුළුවන් ටුවරිස්, විසිට්, බිස්නස් එහෙම නැත්නම් ස්ටුඩන්ට් වීසා වශයෙන්. එහෙම නැත්නම් ඔබට විදේශගත වෙන්න පුළුවන් රැකියා වීසයකින්. වර්ක් පර්මිට් කියලා. එහෙම නැත්නම් ඔබට විදේශගත වෙන්න පුළුවන් PR එකක් අරගෙන. මේ දිනවල බොහෝ දෙනෙක් විදේශගත වෙනවා UK වලට. වීසා ලබා ගැනීමේ සාර්ථකත්වය නිසා UK වලට යන ප්‍රමාණය වැඩි. හැබැයි ඔබ දන්නවද ඒක කොච්චර අවදානමක් තියෙන වැඩක්ද කියලා. මොකද UK වල PR process එක හරියට අත්දැකින කරන්නේ නැතුව තමයි මේ ඔබ දෙනෙක් කියන්නේ. ඔවුන්ගේ යුනිවර්සිටියට ගෙවන්න තියෙන මුදල ගැනවත් ඔවුන්ට හරියට අවබෝධයක් නැහැ. ඒ මුදල් earn කරන්නේ කොහොමද කියන එක ඔයගලට අවබෝධයක් නැහැ. මම නම් පුද්ගලිකව UK වලට consultation කරන්නේ නැහැ. UK student visa apply කරන අයට අපි මුලින්දලම කිව්වා මම පරිස්සමෙන් කරන්න කියලා. මේ වෙනකට UK සඳහා කෑගිව පාඨමාලා කරගෙන යන විශාල පිරිසක් රට තුල ඉන්නවා. හැබැයි කෑගිවස්ලා ටික දිනක් පමණ ඉරට අවශ්‍ය වෙන්නේ. કોઈ මොහොතක හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔබ යම් process එකක් කරනවා නම් මුදල් වේදා කරන්න පරිස්සමෙන්. මොකද අපි nursing program කරේ 2018 UK සඳහා. හැබැයි අපිට ඔය කෑගිව එක ආවේ ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා. අපි මේක අධීක්ෂණය කළා මේක තියෙන රිස්ක් එක පැයෙන් හිතලා අපි කෑගිව පාඨමාලාව සම්පූර්ණයෙන් බැහැර වෙලා හිටියා. ඒ වගේම UK student visa apply කරන අයට ගොඩක් බාධක ඉතිරියදී ඇති වෙන්න පුළුවන්. බොහෝ විට ඔබට ඔබගේ දරුවන් එක්ක ඇතුළු වෙන තියෙන අවස්ථාව සීමා කරන්නත් පුළුවන්. සමහරක් වෙලාවට නොයෙකුත් බාධක ඉස්සරහට ඇති වෙන්න පුළුවන්. ඔබ එකම විමුක්තිදායක මාර්ගයේ UK කියලා හිතනවා නම් ඒක ගැන දෙපාරක් හිතන්න, කල්පනායෙන් වැඩ කරන්න, නැත්නම් ඔබගේ ජීවිතයට ලොකු ප්‍රශ්නක් ඇති වෙන්න පුළුවන්. මොකද ඔබ වියදම් කරන්නේ ඔබට සල්ලි තියෙනවට නෙමෙයි ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න. අපි දන්නවා ඔබගේ ආර්ථික තත්ත්වය ඉතා යහපත් නැහැ කියලා. ඔබට මේ මුදල් නැති සාස්ත්‍රය මත ඔබට ලොකු අමාරුවකට ඉන්න පුළුවන්. ඔබ අමාරු වෙනවා කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් අපිටත් එකට යම් කිසි කනගාටුවක් තිබෙනවා. ඒකෙන් හින්දා බොහොම පරිස්සමින් වැඩ කරන්න, බොහොම අවධානයෙන් ඉන්න UK නීති රීති ගැන ඔබ කවුරුහක් ගිය පල්ලියට මේ පාර යන්න හිතන්න එපා. යන අයටත් ඉස්සරහදී රැකියාවල පුංචි පුංචි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒකෙන් හින්දා ඔබ බොහොම කල්පනායෙන් වැඩ කරන්න. හැබැයි මම කැමති අපේ ශ්‍රී ලාංකිකයන් වඩා සාර්ථක පාරකට යොමු කරන්න. UK හෝ ස්ටුඩන්ට් වීසා සඳහා විදේශගත වෙන අයට හොඳ අවස්ථාවක් තියෙනවා. ඉස්සෙල්ලාම ඔබට PR එකක් ලබා ගන්න පුළුවන්ද කියන එක, ලෝකේ දියුණු රටකට ස්ථිර පදිංචියක් ලබා ගන්න පුළුවන්ද කියන එක මුලින් පොඩ්ඩක් හිතලා බලන්න. ඇකඩමික් ක්වොලිෆිකේෂන් හා IELTS තිබ්බත් ඔබට සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් ඔබට වර්ක් එක්ස්පීරියන්ස් නැතුව මේක කරන්න බෑ කියලා. හැබැයි ඔබට වර්ක් එක්ස්පීරියන්ස් එක හදාගෙන හරි PR එකක් ඇප්ලයි කරනවා නම් මම ගොඩක් කැමතියි. මේ වෙලාවේ හුඟක් වෙලාට PR එකක් ඇප්ලයි කරන්න පුළුවන් කමක් තියෙනවා අපේ ටෙක්නිකල් කොලෙජ් වලට ගිය ටෙක්නීෂියන්ස් වලට, කාපෙන්ටර්ස් වලට, welders lot diesel motor mechanic anshe ha karmika vishayan ayata me karmika vishayan vishala pramanayak attarama thiyena PR ekak apply karana mokada me PR ekak kiyanne obata den oba hithana obata work permit ekak gannona na obata aniwaryenma job offer ekak thiyennona habai australia me wenakata omge list eke PR ekak vattikurama laba dena awastha wela thiyenne karmika vishayan walata ඔවුන්ගේ ඒ ප්‍රාන්ත දියුණු කිරීමට අවශ්‍ය කාර්මිකයන් ඔවුන් දාලා තියෙනවා. මේ ගැන හොඳ දෙයක් දන්නේ නැතුව ඇති. ඇත්තටම මේකදී හොඳ අවස්ථාවක් තියෙනවා. සබ් ක්ලාස් 491 එකෙන් ඇප්ලයි කරන්න පුළුවන්. මේකදී අවශ්‍ය කරන IELTS 6ක් සමඟ ඔබගේ කාර්මික අධ්‍යාපනය හා වර්ක් එක්ස්පීරියන්ස්. ඒ සඳහා මම ඔබට කියන්නේ උත්සාහ කරන්න. මේ සඳහා ඔබට මහඟු අවස්ථාවක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඕස්ට්‍රේලියාව පමණක් නෙමෙයි නිව්සීලන්තවල තියෙනවා ග්‍රීන් ලිස්ට් එක කියලා. ඒ ලිස්ට් එකටත් ඇප්ලයි කරන ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි ක්‍රමවේදය හරියට අනුගමනය කරොත් තමයි ඔබට නිව්සීලන්තවල ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කමක් තියෙන්නේ.
ඒ වගේ ඕස්ට්‍රේලියාවෙත් මහඟු අවස්ථාවක් තියෙනවා. මේක උපරිම ප්‍රයෝජනෙ ගන්න මේ PR එක ඇප්ලයි කරනවා. ඔබ ස්ටුඩන්ට් වීසාවකට මිලියන ගාණක් වියදම් කරනට වඩා වර්ක් පර්මිට් එකක් ඔබට ලබා ගන්න නොහැකි වුණත් PR එකක් ඔබට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. සමහරක් අය වර්ක් පර්මිට් එකක් ලබා ගන්නකම් පොලිමේ බලා සිටිනකොට PR එක උන්න මග අරිනවා. හැබැයි මම කියන්නේ ඔබට IELTS 6ක් වගේ ලකුණු පොරණයක් ගන්න පුළුවන් නම් ඔබට ඕස්ට්‍රේලියන් PR එකට මූලික සුදුසුකම් ලැබෙනවා. ඒක හින්දා මේක හරි සරලයි. ඒක හින්දා මේකට අයදුම් කරන්න උත්සාහ කරන්න. බොහෝ අය අපේ ආයතනයට ඇවිල්ලා කියන්නේ IELTS 6ක් ගන්න බැහැ කියලා. හැබැයි උත්සාහ කරොත් ඔබ මාස කීපයක් එක දිගට මේ වෙනුවෙන් කැප වුණොත් ඔබට අනිවාර්යයෙන්ම ඔබේ IELTS සංඛ්‍යාව ඉටු කරගන්න හැකියාවක් තිබෙනවා. මගේ ගාවට ආපු IELTS 4.5ක් තියෙන කෙනෙක් මාස 4ක් එක දිගටම කරලා IELTS 6ක් ලබා ගත්තා. ඔවුන්ට පුළුවන් නම් ඇයි ඔබට බැරි? ඒක හින්දා ඔබ උත්සාහ කරොත් ඔබගේ අවශ්‍ය සුදුසුකම් සකස් කරගෙන දේශගත වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒක හින්දා උත්සාහ කරන්න නීත්‍යානුකූල ක්‍රමවේදයක් මත විදේශගත වෙන්න. ඒක ඔබට අපේ රටටත් විදේශගත වෙන රටටත් ඒක සුභ කාරණයක් වෙනවා. මේක සඳහා ඔබට කාගුවක්වත් ගාවට යන්න අවශ්‍ය නැහැ. ඔබට තනියෙන් වුණත් මේක වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. මීට අදාළ රජයේ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඒක නදීක්ෂණය කරන්න. මේ PR එක ඇප්ලයි කරලා ගොඩක් අය සාර්ථක ජීවත් වෙනවා. අපායතනයක් PR එකක් වගේම වර්ක් පර්මිටුත් කරනවා. මේ අවුරුද්දට අපි ගොඩක් සාර්ථක වෙලා තියෙනවා. අපිට දැන් ඕස්ට්‍රේලියන් බෝඩර්ස් අරුණාට පස්සේ ජොබ් ඔෆර්ස් ගොඩක් ලැබිලා තියෙනවා මේ වෙනකොට. ඒකෙන් හින්දා මේ අවස්ථාවේ ඔබ බලාපොරොත්තු අතරින් නැතුව මෙවැනි වර්ක් පර්මිට් එකක් ලබා ගැනීමට බැරි නම් අපිට අඩුම ගානේ PR එකක්වත් ඔබ ඇප්ලයි කරන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. මේ ක්‍රමවේදය රොකට් සයන්ස් නෙමෙයි. උත්සාහ කරන්න අතරමැදියන්ට හවුල වී තනියෙන් කරගන්න.